कुशल धर्म मे वचन देखे कुशल धर्म पुण्य कर्म कर्म के ना एक पाप कर्म एक अकुशल कर्म एक पुण्य कर्म तुनम पैवात्म ईश्वर हट दिखेन देवा काम ज्ञान धम्म ज्ञान ने हब धम्म निकम कुशल धम्म कुशल धम्म ज्ञान ने आए के प्रतिपल या प्रतिपल अवसान है अरे विमुक्ति विमुक्ति ज्ञान दर्शन ही ඔබට අද කියලා දෙන්නේ පිනත් කුසලයත් අතර තියෙන වෙනස හා සම්බන්ධය පිළිබඳවයි. ඔබ දන්නවද ඔබ කොච්චර පින් කළත් පිනක් කියන්නේ මොකද්ද කියලා. මා හිතන්නේ ඔබ විවිධ පිළිතුරු දෙයි. නමුත් පින්වතුනි පිනක් කියලා කියන්නේ තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කරලා හිතේ ඇතිවන සතුටයි. මෙවැනි පින්කම් ඕනෑතරම් ඔබ කරලා ඇති. පින ඕන වෙන්නේ මොහොකටද? සසර සැප ලබන්න. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. එසේනම් නිවන් දකින්න ඕන වෙන්නේ කුමක්ද? නිවන් දකින්න ඕන වෙන්නේ කුසල්. පිනෙන් වෙන්නේ සසර සැපවත් වෙනවා වගේම සසර දීර්ඝ වෙනවා. කුසලය සසර කෙටි වෙන්නත් නිර්වාණය සාක්ෂාත් කරගන්නත් හේතු වෙනවා. කුසල් කියන්නේ මොකටද? කුසලයක් කියලා කියන්නේ තමා තුළ තියෙන ආධ්‍යාත්මික කුසලතා ආධ්‍යාත්මික හැකියා ආධ්‍යාත්මික ශක්්‍යතා වර්ධනය කර ගැනීමයි අන්න ඒක තමයි කුසල් පින සහ කුසලය කොහොමද අපි පැහැදිලි කරගන්නේ මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ සැපයට කියනා වූ තවත් නමක් තේරුණාද යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ යමෙක් සතුටෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි පින දැන් අපිට මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන් දිහා ගන්නකොට ඒ මිනිස්සුන් යම් කෙනෙක් සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි පින දැන් අපි තිරිසන් ලෝකේ ගන්නකොට තිරිසන් ලෝකෙත් තිරිසන් සත්තුන්ගේ රැල් අතර ඒ රැලේ නායකයා හැම වෙලාවම ශක්තිමත් ජීවත් වෙනවා නේ සතුටෙන් අනිත් අයට වඩා දින ඒතකොට මේ සතුට සැපය කියන්නේ පින වෙන දෙයක් නෙමෙයි ඈ එතකොට පින කියන වචනේ අර්ථය තමයි සැපය සහ සතුට කියන කාරණේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා යමෙක් දුකෙන් ජීවත් වෙනවා නම් ඒ පව නිසා. තේරෙනවද? එතකොට පින කියන වචනේ ඒකයි. පින කියන්නේ සැපයට කියනා වූ තවත් නමක්. එතකොට කුසලය කියන්නේ නෝනා සිතෙන් කයින් වචනෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ. අකුසලය කියන්නේ සිතෙන් කයින් වචනෙන් සිද්ධ වෙන්නා වූ අයහපත් දේ. එතකොට දැන් යහපත් දේ මොනවාද? කුසලයේ කියලා කියන්නේ මොකද්ද? කයෙන් සිදුවෙනා වූ යහපත් දේ තමයි. එයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. කයෙන් නොකරන දේ. එතකොට එයා වචනෙන් කරන්නා වූ කුසල් කර්මයේ තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වලින් යා වැළකෙනවා. එතකොට මනසින් කරන්නා වූ යහපත් දේ තමයි යා ලෝභ, ద్వේෂ, මෝහයන් වැළපෙනවා. දැන් එතකොට දැන් කුසලයේ කියන්නේ මොකද්ද? මේ සිතෙන්, කයින්, වචනෙන් කරන්නා වූ යහපත් දේ. පින කියන්නේ මොකද්ද? සැපයට කියනා වූ තවත් නමක්. එතකොට දැන් පින කියන වචනේ කුසලය කියන වචනේ අර්ථ එකක්ද දෙකක්ද? දෙකක්. තේරෙනවද? පින කියන්නේ සැපයට කියන තවත් නමක්. කුසලය කියන්නේ සිතෙන් කයින් වචනෙන් කරනා වූ යහපත් ක්‍රියාවන් අර තුන. තේරෙනවද? පින්තුනි පින කියලා කියන්නේ පුඤ්ඤානි නාම සුකස්සේතං අදිවචනං කියන පින කියලා කියන්නේ අපිට සසර ගමනේ සැප සබා දෙන දේවල්. දැන් ඔබ මේ මනුස්ස ලෝකේ ඉපදුනේ පෙර පිනක් නිසා. ඒකට අපි කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව.
ඔබ පෙර සසරේ පින් කරපු නිසා ඔබ සුගතියකට ආවා. ඔබ මනුස්ස ලෝකෙක ඉපදුනා. ඒ වගේමයි පතිරූප දේශ වාසයක ඉපදුනා. සුදුසු ප්‍රදේශයක ඉපදුනා. බණ අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන්, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන සත්පුරුෂ ආශ්‍රයේ තියෙන සුදුසු තැනක ඔබ ඉපදුනේ ඔබ පෙර පින් කරගත්ත නිසා. ඒ නිසා පෙර පිනෙන් තමයි ඔබට මනුස්ස ජීවිතය ලැබුණේ. පෙර පිනෙන් ඔබට බුද්ධ ශාසනයක් මුණ ගැස්සුවා. පෙර පිනෙන් ඔබ සුදුසු ප්‍රදේශයක සුදුසු තැනක ඉපදුනා. දැන් ඔබට පිනෙන් ධර්මය දියුණු කරන්න අවශ්‍ය පරිසරය පිනෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබට සිව්පසය සාමාන්‍ය පැවිද්දෙක් නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේ සියල්ල පිනේ ප්‍රමාණයට තමයි කෙනෙකුට ලැබෙනවා, කෙනෙකුට නොලැබී යනවා. ඔබ දන්නවා සීවලී මහරහතන් වහන්සේට යන යන තැන සිව්පසේ ලැබුණා. මහා කැලේකට ගියත් දානි ටික වැරදුන්නේ නැහැ. හැබැයි ලෝසක මහරහතන් වහන්සේට උන්වහන්සේ කොහොම හරි වීරියෙන් රහත් වුණා. හැබැයි පිණ්ඩපාත ගියත් දානි ටික වරදිනවා. සමහර වෙලාවට උන්වහන්සේට දවසටම කිසිම දෙයක් නැහැ. වතුර ටිකක් බීලා එක්ක පිලුණු වෙච්ච යමක් තමයි පාත්‍රයට ලැබෙන්නේ. ඒ ටික වළඳලා භාවනා කරනවා. එතකොට කෙනෙකුට ලැබීමක් ලැබෙන්නත් කෙනෙකුට දානි ටික පවා නොලැබී යන්නත් හේතු වෙන්නේ තමන් සසරේ රැස් කරගත්ත පින. එතකොට පිනෙන් මේ සියල්ල ලැබෙනකොට අන්න ඔබට කුසල් වඩා ගන්න පරිසරය තියෙනවා. එහෙමනම් කුසල් කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම. කෙනෙක් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න උපකාර වෙන යමක් ඇද්ද ඒ සියල්ල කුසලයට ඇතුල් කරන්න පුළුවන්. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන කුසලය, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල ධර්ම කුසල්. ඒ වගේම සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල්. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ගුණධර්ම ඇද්ද ඒ සියල්ල කුසල් ගණයටයි වැටෙන්නේ. පිංගතුනි පින කියලා කියන්නේ ඒ නිවන කරා යන ගමනේ තමන්ට සැප සම්පත් ලබා දෙන දේවල් තමයි පිංකම්. එතකොට මේ පිනයි කුසලයයි ඔය විදිහට දෙකක් හැටියට විස්තර කරන්නත් පුළුවන්. තෙරුවන් සරණයි. එයාන් ලද ප්‍රශ්නීතා වැදගත් වෙනවා. අද කාලෙට මිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස. 1988 මැයි මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාවේ තෝන අහංගම විහාරස්ථානයකදී එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා. මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා. එතෙන්දී සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් තුන හවස 4 ඉඳලා 5ට ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා, ස්වාමීනි මේ පින වෙනය කුසලයේ වෙනය සුගතිගාමී වෙන දේ පිනය නිවංගාමී දේ කුසලයේ කියන මෙහෙම භේදයක් දැනගන්න තියෙනවා, මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගූ ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක කියලා නොදකින හැටියට පිළිතුරු දී යුතු බැවින් මම ප්‍රශ්නයක් ඇහුවා. අපේ සරුවඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණි ප්‍රකරණේ චිත්තෝත්පාද කාණ්ඩයෙහි. එහිලා තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ සංතාන තුල 15 හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසලා ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වීනම් මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවද කියලා මම මේ පිරිසකින් ප්‍රශ්න කළා. ඒ ගරුකාටුවතු ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනල කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහිම එකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපසු නොවී ක්‍රියාකාරී දෙකක් සිදු වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයේ මේ පහනට පාලි භාෂෙන් කියනවා දීපෝ පදීපෝ පඤ්ඤෝතු කියලා.
අඳුරනස්නාර්ථයෙන් ඒ පහනටම කියනවා තම උනුද තම ධන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදුවෙන නිසායි. ඒ වාගේ සරුවඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කරලා තියෙන්නේ අද ඊයේ නමක් පමණක් නෙමේ ඈතාතීතේ බුදුසසුන්ෙහිදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යාතාව සරස ලක්ෂණ කියලා. යාතාව සරස ලක්ෂණ කියන්නේ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං විඥානං විඥානක්ඛන්‍ධෝ තජා මනෝ විඥාන ධාතු ආදි වශයෙන් ඒ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාවට නම් දෙනවා 30ක්. ඒ ප්‍රඥාවට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වයන්ුයි. ලෝභයට තියෙන නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙන 100ක් ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යථාව කියන්නේ නිවරදි. නිවරදි වූ සුවකීය වූ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනේ කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනේ කියන එකේ පාලි භාෂෙන් හඳුන්වන්නේ හදයන් පුනාතිති පුඤ්ඤං. චිත්තසංතානෙ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍රාර්ථයේ පූපවනේ ධාතුයින් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදලා තියෙන්නේ. ඒ තියෙන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්භුතාත්තේන කුසලං. නුවණින් හට ගන්නා නිසා කුසල කියනවා. තවත් තේනවා කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මී චලයන්ති චලයන්ති සම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා කියලා. ඒ කියන්නේ කුස සංඛාතෝ අකුසල ධර්මයන් නසන වනසන විද්වසනය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසෙනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි පින. එතකොට මේ දෙකම එකම චිත්ත සංතානයේ එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍ය මානුෂාදී ලෞකික සම්පත් කිනෙස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වටගාමිනී කුසලේ වටගාමිනී පින කියලා. නිවන් පිණිස රැස් කරගන්න කුසලයේ හෝ පින නමින් කියන්නේ ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ටගාමිනී කුසල් කියලා. ඒ නිසා සරුවඥන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසංසිතක් පහළ වීමේදී ඒ සිත නිසා සිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා පිනේ කියලා. ඒ වගේම අපිරිසුදු කම් ඒ මොහොතේදී තදංග විස්කම්බනාදී වශයෙන් යටපත් වෙන බැවින් ඒකට කියනවා කුසලයේ කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ හැර මේ ලෞකික සම්පත් පිණිස පමණයි කරන දේ පින නමින් කියවෙන්නේ, ලෝකෝත්තර සම්පත් පිණිස කරන දේ කුසලයේ කියලා බෙහෙරයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ.